අපි අද කතා කිරීමට යන්නේ මැක්ස්මෝ එයා ෆ්‍රයි එක ගැනයි. එහි මොඩල් නම්බර් එක GLA712A. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආහාර තෙල් නැතුව පිසගැනීමේ හැකියාවයි. මෙහි ආහාර පිසගැනීමේ ආකාර කොටස් කීපයකට වෙන්වේ. එනම් කුකින්, ටෝස්ටිං, ග්‍රිලින් සහ බේකින් සහ ෆ්‍රයින් යනු වෙනුයි. ඊට අමතරව මෙහි ආහාර පිසීමේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 දක්වා පාලනය කළ හැකිය. තවද ආහාර පිසීමේ කාලය විනාඩි 60 දක්වා පාලනය කළ හැකිය. ඒ වගේම මෙහි ආහාර පිසිනු ලබන භාජනය නන්ස්ටික් කෝටින් තාක්ෂණයෙන් සමන්විතය. එනම් ආහාර බඳුන තුළට ඇලී පවතින්නේ නැත. මෙහි ආහාර පිසිනු ලබන භාජනය කොටස් දෙකකින් යුක්ත වේ. එනම් ආහාර පිසිනු ලබන භාජනය සහ එම ආහාරවල ඇති තෙල් එකතු වෙන භාජනයයි. මෙම භාජන එළියට ගැනීමේදී එකින් එකට ගැලවී බිම වැටීම වැළැක්වීම සඳහා හැඳලය තුළ ආරක්ෂිත කවරයක් නිමවා ඇත. මෙහි ආහාර පිසිනු ලබන භාජනය ලීටර් 3.2 ධාරිතාවකින් යුක්තය. අපි දැන් මෙම ආහාර පිසිනු ලබන භාජනය එළියට ගන්නා ආකාරය බලමු. මේ ඔබට පෙනෙන්නේ හැඳලය තුළ පිහිටා ඇති ආරක්ෂිත කවරයයි. ආරක්ෂිත කවරය විවෘත කිරීමෙන් පසු එහි ඇති බොත්තම තද කිරීම මගින් ඇතුළත ඇති ආහාර පිසිනු ලබන භාජනය එළියට ගත හැකිය. එය නැවතත් ඇතුළට දැමූ විට ආරක්ෂිත කවරය නැවත පෙර තිබූ තත්ත්වයටම වසා තබන්න. ඇතුළත ඇති ආහාර පිසිනු ලබන භාජනය එළියට ගැනීමේදී මෙම බඳුන් දෙකම ආධාරකයක් මත තබා ගන්න. ඔබ ආධාරකයක් මත නොතබා මෙම ආරක්ෂිත කවරය විවෘත කළ එහි ඇති බොත්තම එබූ විට යට ඇති බඳුන බිම වැටීමට ඉඩ ඇත. මේ ඔබට පෙනෙන්නේ මෙහි ඇති කන්ට්‍රෝල් පැනල් එකයි. රූප සටහනේ පෙනෙන ආකාරයට මෙහි විවිධ වූ ආහාර වර්ග පිස ගැනීම සඳහා ප්‍රීසෙට් මෙනු ඇත. ඒ වගේම ඔබට උෂ්ණත්වය සහ කාලය වෙනස් කිරීම සඳහාද බොත්තම් ඇත. මෙහි ඔබට ආහාර පිස ගැනීම සඳහා user manual එක තුළ chart එකක් ඇත. එයට අනුව මෙහි panel එක තුළ French fries select කළ විට French fries gram 400ක බරක් සඳහා උෂ්ණත්වය සෙල්සියස් අංශක 200ක් සහ කාලය විනාඩි 20කට සෙට් වනු ඇත. ඔබට කැමති නම් එය වෙනස් කළ හැකිය. ඒ වගේම ribs නම් වූ කටු සහිත මස්, shrimp හෙවත් ඉස්සන්, කේක් වර්ග, කුකුල් මස්, අනෙකුත් මස් වර්ග සහ මාළු වර්ග පිළියෙල කිරීමේදී මෙම chart එක ඔබට උපයෝගී කරගත හැකිය. අපි දැන් මෙහි operating panel එක ක්‍රියාත්මක කරන ආකාරය බලමු. මුලින්ම මෙහි power on කර ගැනීම සඳහා මැද ඇති power on button එක ඔබන්න. ඉන්පසු ඔබට අවශ්‍ය ආහාර වර්ගය select කර ගැනීම සඳහා පහත ඇති M අකුර සහිත බොත්තම ඔබන්න. ඉන්පසු ඉහත පෙන්වන ලද chart එකට අනුව අදාළ බර ප්‍රමාණ සඳහා එම ආහාර වර්ගයන්ට සුදුසු උෂ්ණත්වය සහ කාලය මෙහි පෙනෙනු ඇත. ඔබට කැමති නම් එය වෙනස් කළ හැකිය. ඔබට අදාළ මෙනු එක සිලෙක් කරගත් පසු එය ස්ටාර්ට් කිරීම සඳහා මැද ඇති power on බොත්තම නැවත වරක් ඔබන්න. එවිට ඔබට මැෂින් එක on වී හීටරය සහ ෆෑන් එක ක්‍රියාත්මක වන බව පෙනෙනු ඇත. මෙහි user manual එක අවසානයේ මෙම air fryer එක මගින්
පිළියෙල කරගත හැකි ආහාර සඳහා රෙසිපි වර්ග කිහිපයක් ඇත. සමහරක් නම් garlic mushrooms, spring rolls, fried prawns, chicken tikka, saha lava cake. අසා සිටි ඔබ සැමට ස්තුතියි.